බෝන් කියලා සියලු දෙනම අපි වීඩියෝයි එකට බෝහම ආදරයෙන් පිළිගන්නවා ඉතින් අදාපි කතා කන්නවා බෝමිියවඩා ත්‍රිකෝණය පිළිබඳ ලෝ කැළඹෝ විස්්මිත තුරුතුරු රාශයක් අද උබත් එෙක්ක අපි සෝදානම් මේ වීඩියෝකින් බෙදාගන්න එවගේම ඔබට හිතරොත් මේ විඩිය හොඳයි කියලා අපි තාමත් ආදරෙන් එල්ලා සිටිනවා අපිව සස්කයිප් කරන්න ලයික් කරන්න ඒ වගේම තවක් තෙනෙකුට දැනගන්නට ෂයා කරන්න ීඩියගටයමු බර්මියුඩා ත්‍රිකෝනේ කියන්නේ ලෝක සිතියමක් ගත්තාහම පුවටෝරීකෝ දිවයිනත් අමරිකාවේ පලොරීඩාහි මායාමි නගරයත් බර්මියඩා දූපත් එකක්කිිනෙකට යාකිරීමෙන් ත්‍රිකෝණයක් ලැබෙනවා මෙන්න මේ ත්‍රිකෝනයට තමයික කියන්නේ බර්මියවඩා ත්‍රරිිකෝනය කියලා. ලෝක මේ කලාපය හඳුන් අන්නේ යක්ක්ෂයයාගෙ ත්‍රිකෝණය කියලා. එම කියන්න හේතුවක්තිබෙනවා මෙන්න මේ මුොහුදු කලාපය. තරම්ම බිහිසුුණු මුහුදු කලාපයක් එනි සා තමයි කියන්න මේ කලාපේට යක්ෂයාගේ ට්‍රිකෝණය කියලා ලොුව තවුමත් නොවිසදුණු අභිරාස් වලින් එකක් බර්මිවිඩාත්‍රිකෝණය මෙමත් ත්‍රිකෝනාාකාර මුහුදු කලාපය තුළ වර්තමානය වන විට අතුරු දහන් වී ඇති ගුවන්්‍යයානා හා නෞකා ප්‍රමාණය සියගණන තින් ගුවන්ඩානයක් හෝ නැවක් අතුරුදහන් උනහම විනාශ වනාම ඒ විනාශය සංතේතවත් කරන තොරතුරු පසුවට හෝ ලැබෙනව. නමුත් මේ මොහුදු කලාපේ විනාශයට පත්වන ගුවන් යානා හෝ නෞකාවල්ල කිසිදු තොරතුරක් නොමතිව ඒවා අතුරුදහන්වීම තමයි මෙහිතිබිෙන භයානකම තත්වය. ඉතින් මේ භයානකකම නිසා ගොඩක් ගුවන් නියමෝ නාවිකයෝ මේ මොහුදු කලාපේ මගහැර තමන්ගේ. ගමන්නන්න උත්සා කරනවා ඒවගේ මේ ප්‍රදේශයේ සිදුවන මේ අද්भූත අදුරුදහන් වීන් ප්‍රමාණය ගොඩක් වැඩි නිසා බොහෝරටවල් තමන්ගේ ගුවන්ඥානා හෝ නවකාවලට මෙම කලාපෙට ඇතුලුවීමම දහනම් කරලා තියෙනවා සීම කරලාතියෙන ඔබට මෙහහි ඇති බයානකත්වේ තවත් වටහාගන්නට පුළුවන් හොදම උදාහරණය තමයි ලෝක තියෙන ප්‍රකට රක්ෂණ සමාගම් සියල්ලම පාහිේ මේ හර හා සිදුකන්න ගුවන් ගමන් හා මුහදු ගමන් රක්क्षණ කිරීම අත් හිටවාතිද ඇතනව බර්මියඩත් විකෝණ කිරෙන්නේ නැව් ගුවානා අතුරු දහන්වීම නමේ මේ අතුරු දහන් වන නැව් ගුව්‍යානා අතුරු දහන් වීමට නිච්චිත හේතුවක් පාගන්වට බැරි වෙන එක. ඉති ඕන මුොහුතු කලාපේක ගුවන්්‍යාන ැව් අතුර දහන්වෙන්න විනාශවෙෙන්න්නක් පුොරුවන් නමුත් පසුව හෝ ඒවා විනාශවෙන්නේ කුමන හේතුවක් ප්‍රචාද කියලා තොරතුරු කාගණන්නට පුළුවන් එෙන නමුත්ේ භර්මිනාත්්‍රකෝණේ අතුර දහන් වන විනාසුව වන නවක් ගුවන්න නැපිළි ඳව කිසිදු තුොතුරක් ලැබෙන්නේ නැහැ ඒක තමයි මේ ප්‍රකෝණය තියෙන බුදුමාකාර ලක්ෂණේ මෙතෙක් සිදුව සෑම අතුරු දහන් වීමක් සඳහාම ඉදිරිපත් වී ඇත්ති යම්යම් අනුමාන කිරීම් පමණක් මේ අනුමාන කිරීමද එක්කින් එකට පරස් පර අනුමාන කිරීම මෙම අනුමාන කිරම් අතර තිබෙන ප්‍රභණ මතයක් තමයි දහන් ගන ගුවන්්‍යා හා නැව් සියල්ලව පාහේ බර්මියුඩා ත්‍රිකෝණය ආස්කිතව ගැවසෙන යම් පිටසක් වල ජීවිී විශේසයක් විසින් පැහැර ගනු හෝ විනාස කරනු ලබන බව ඉතින් මෙවන් මතයක් ගොඩ නැගීමට හේතුවෙලා තියෙන්නේ බර්මිය්ඩා ත්‍රිකෝණේදදි සිදුවන අතුරු දහන්වීම් අසාමාන්‍ය හා අද්භූත සුරූපයක් කිසිලීම ඒවගේම අතුරුදහන් වු කිසිදු ගුව්‍යානයක් හෝ නැවක් සොන්බුන් හමුනොවීම ඉතින් පිටසක් කොල ජීවින් බර්මීඩා ත්‍රිකෝණය රහා ගමන්ගන්නා ආශ්‍යාන හා නෞකා මිනිසුන් සමඟ පැහැරගෙන ගොස් ප්‍රථවිය පිළිබඳව අධ්‍යනය කරනවා විය හැකි. ඒවගේම ්‍රමියඩා ප්‍රදේශයේ ඇති පිටසක්වොල ජීවින්ට සම්බන්ධ යම් දෙයක් මිනිසුන්ට හෙලවීම වැලැක්වීමේ අරමුණින් ගුවන්යානා හා නැව් විනාස කරනවා වියහැකි. තවත් මතයකට අනුව මේ මුහුදු කලාපේ වවාසෙක් කරනවා හවුමත් හඳුනා නොගත් අති දැවන්ත සත්වේක්. හරියටම ලොක්නේස්් විලේ නේසිවැනි අති විශාල සත්වේ. මේ දැවන්ත සත්වයන් නිසා මෙ මුහුදු කලාපයේ මුහුදු සහගුවන්්‍යනානතුරු සිදුවේ හැකි කියලා ඕවන් විශ්වාස කනවා. තරමත් විද්‍යාත්මක විශ්වාසයට ආසන්න මතයක් තිබෙනවා බර්මිියඩත් ත්‍රිකෝනේ ආශ්‍රිතුව මුහදු පත්ලේ විශාල මීතයෙන් නිදියක් පිටා අතිබෙනවා ඔබදන්නවා මීතෙන් කැන්නෙ සරල ඇල්කේනයක්. මෝදු පත්ලේ මීතයෙන් නිදිගත වී ඇත්තේ වායු මලු ආකාරයට සමහර අවස්ථාවලද අධික පීඩනය හේතුවෙන් මෙම වායු මල්ු පිපිරි මීතයෙන් විශාල වශයෙන් මුහදු ජලයහා මිශ්‍රවෙනවා මේ හේතුවෙන් අදාළ පෙදේශයේ මුහුදු ජලයේ ගණත්වය එක්වරම පහල බහිවා. එවිට මුහුද මතුපිට යාාත්‍රා කෙරමින් ඇති ඕනෑම බෝට්ටුවක්කෝ නවකාවක් තප්පර දහයිකටත් අඩු කාලයකෙදී සම්පූර්ණෙන් ගිලී ගිහින් මුොහුදු පතුළේම තැම්පත් වෙන්න හැකි අවතිබෙනවා. ඒ වගේම මේ මීතෙන්වායුව මතුපිටට පැමිණිලා මතුපිට වායු ගෝලේ හා මිශ්්‍ර වෙන්න පුළුවන් මේ වායුගෝයේ මි්්‍රවීමේදී වායු ෝලයේ ගණත්වත් මොහුදු ජලේට වනාවගේ තුනී වී යනවා. එවිට ුවන්්‍යාණාවලට හස්සේ ගමන් කරන්න හැකියාව ලැබෙන් ඉන්න හැ ගුවන්යාාණ කඩාවවැටෙන් පුළුවන් මෙන්න මේ මගේ මතයක් ප්‍රකාශ කරනවා එවගේම අනිත් පැත්තෙන් මීතයෙන් වයුවායිගෝලයේ වැඩි වුණට පස්සේ ගුවන්්‍යාණාවල ඉංිින්වලට ධානයට අවශ්‍ය ඔක්ෂිජන් නොලබියයාම නිසා ඉංජින එක අ්‍රීවීමෙන් ගුවන්්‍යානය කඩාවැටන්නත් පුළුවන් ඉතිං මේ මතයත් යම්කිසි විද්‍යාත්මකව ප්‍රකාශ කරන මතයක් නමු මේ කිසිවක් නිච්චිත නැහැම සියල්ලම යම් කිසි මතවාදයන් පමණයි. එති නොබදන්නවා පෘතුය සතුව චුම්භගශේෂත්‍රයක් තිබෙනවා. මේ චුම්බක ශේෂත්‍රය බර්මිවඩාව අසලදී විට එක අසාමාන්‍ය හැසිරම් රටාවක් දක්වනවා. ඉතින් මේ අසාමානන් හැසිරීම ගොඩක්වෙලාවට මාලිමාව හරහා නිරේක්ෂණය කරල තිබෙනවා. ඉතින් මේ මාලිමාව නිවරදිව යාාත්මක වෙන්නන්නේ නෑ කියලා හොයාගන තිබෙනවා බර්මිවුඩක් ට්‍රිකෝණය අසලදී. ඉතින් මේ මාලිමාව ඉතාමත්ම වැදගත් මෝදු සහ ගුවන් ගමන් වලදී ඉතින් මේ මාලිමාව නිසිපරිදි ක්‍රාත්මක වෙන්න නෑ කියන්නේ මෙන්න මේ හේතුව නිසා මේ ගුව්‍යයානාා හෝ නෞකා විනාස වෙන්න පුළුවන් කියලා බිස්්වාසයක් තිබෙනවා. එති ඔබට පේනව ඇති මේ ප්‍රශ්නය එන්න එන්නම විද්‍යාත්නයන්ගේ ඔල්ලුව වුල් කරන පශ්ය බව පත්වෙලා තිබෙනවා එති මෙන්න මෙතනද ඔවුන්ට මතයක් විදියට තවත් පිහිට එන දෙයක් තමයි මේ ගල් දීවැල් සිද්ධාන්තය. ගල් දයවැල කියන්නේ ලෝක තියෙන දීර්ගතම දියවැල්වලින් එකක් සැතපුන් හැටක් පලලති තප්පරට අඩි අටක පමණ වේගෙන් ගලා යන මෙහි ගමන් මාර්ගය බෞවමියවඩා ත්‍රිකෝණේ කොටසක් කරහා වැටල තිබෙන මේ නිසා පර්ර්ේෂකයෝ තර්ක කරනවා මේ කඩාවැටෙන ගන්්‍යානා කිලී න නෞකාවන් මෙන්න මේ දියවැලට අසුවෙලා කල් දියවලහරහා මොහුදේ ඈත ප්‍රදේශවෙල්ලට ගසාගෙන යන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි අපිට මේ ගුවන්්‍යානාහෝල හෝ නැව්ුවල කොටස් හමු නොවෙන්න කියලා ඕුන් තර්ක කරනවා. ඉතින් මේ ගල් දියවැලට මුළු බර්මියුඩ ත්‍රිෝනේම හුවවෙෙන් නැහැ බමිඩ ්‍රිුුණ යම්කිසි පොඩිොටසක් කර හතමයි මේ දීවල ඇදී යන්නේ. ඉතින් මේ දියවැලට මේ කඩා වැටින සියලුම යානාවන් එමනත්තන් ගිලියයන නෞකාවල් සියල්ලම මේ දියවැලට හසු වෙලා ගසාගෙන යනවද කියන තර්කය මෙතන්ද ගොඩනැගෙනවා එනිසා මේ කත් ඒ තරං පිල්ලිගත නොහැකි තර්කයක්. මේ කාරණ නිසා විද්‍යාත්මයෝ තව තවත් මේ පිළිබඳව සිතන්නට වුනා මෙතැදි තමයි ඉදිරියට එන්නෙ මේ රෝග දියරැලි සිද්ධාන්තය කියන සිද්ධන්තය එත්දන්නම අසු පහ වසර වනතෙක්ම හොදෙක් සංකල්පයක් ලෙස පැවතුුණු රෝග්දරැලි කැඹුරු මුහුදේ හටගන්නා ඉතා විරල ගණයේ දියරැලි විශේෂා. සාමාන්‍යෙන් මුූදු රැලි හා රෝග රැලි අතර හටගැනීමේ සම්භාවිතාවය ලක්ෂ දෙකට එකක් පමණ තරම් ඉතා තුරලබ රැි විශේෂයක් තමයි මේ රෝග් දියරැලි මේ රෝග දියරැලි ස්භාවෙන්ම අත්ති දැවන්ත දියරැලි විශේෂා සාමාන්‍යෙන් අඩි හතලියක සිට අඩි දෙසීයක් දක්වා පමණ උසකට මේ දියරැලි ඇතිවිය හැකි. විශාල සුලිකුණාටු අකුණු ගැසිම් නිසා මේ වැනි විශාල දීරැලි ඇතිවන බව විද්‍යාත්නයෝ විශවාස කරනා වඩාත් භයනක තත්ත්වය වන්නේ මේ බඳු දියරලක් ඇතිවන බව කලින්ම හඳුනා ගැනීමට හෝ අනතුරු ඇඟවීමට කිසිදු තාක්ෂණයක් ලෝකෙ මේ වන විට නැති නිසා. ෂනයකින් හටගන්න රෝක් රැලි ඊළඟ නිමේශයේදී අතුරදහන් වෙනවා. වාර්තා වන අන්දමට මේ දියරල්ලට අසුවන ඕනෑම ප්‍රමාණයක නැවක් සුලු මොහොතකින් කිසිදු සලකනක් අත් ඉතිරු නොකට මූදුබත් කිරීමේ හැකියාවති බෙනවා. එවිතරක් නෙමේ මේ රෝග රැල්ලකට පුළුවන් පහලින් ගමන් කන්න ගුවන්්‍යානයක් වුණනත්. ෂණකෝම මොහුදගිල්ුවන්නට මොකද අඩි දෙසීයක් උසට මේ ජලකඳ යනවා කියයන්නේ පහලින් ගුවන්්‍යාණයක් ගමන් කර මේ ගුවායක් මේ දියරැලකට හසුවෙන්නට පුළුවන්.ඒවගේම බර්මියුඩාත් ්‍රරිකෝණය ආශ්‍රිතව සුල්ලබ වශයෙන් හරිකෙන් කුණාටු හට ගන්නවා. අධතියන තාක්ෂණය අනුව මෙවැනි කුුණාටුවක් ඇවීමට සතියකට පමණ පෙර ඒ පිළිබඳව අනතුරුවන්ග විය හැකි මේ හරිකෙන් කුණාට පිළිබඳව දැනගනීමේ හැකියාව පනා හැත්තෑවාදී දර්ශකවල මේ පහසුකමතිබුණේ නෑ. ඉතින් ඒකාලෙදි තමයි මේ ගොඩක්ම මේ ගවන්්‍යානාා විනාශස වෙලා අ තිබෙන්නේ. මේ හරිකයනයක් මැදදී ඇති වෙනවා මයිකෝබෝස්ට් කියේෙන තත්වය මෙහිදි සිදවෙන්නේ කුුණාටුවේ මධ්‍යම කොටස ඇති වවාතය පහලට උරාගැන එමවාතේ එක්වරම දේපසට විහිදවා හරිනවා හරියට මේ පරමාණන බෝමයක් පිපපුරුවවාගේ දෙපස වවිීදන සුළන්ධාරා ආත්තිි ප්‍රවේගවත් මේ සුලන්ධාරාවල්වලට මැදිවන නෞකාහෝ ගුවන්්‍යනාවලට අත්වන්නේ ඉතාමත් කේජ දැනක ඉරණවා. එවගේ අවසාන වශයෙන් තවත් විද්‍යාත්මක සංකල්පයක් මාඔබට පැහැදිලි කරනවා කාල අවකාශ තරණ සිද්ධාන්තය කියන සිද්ධාන්තය මේ සිද්ධාන්තය නවීන තාරකා හා අභ්‍යාකාශ විද්‍යාව පවතින වැදගත්ම සංකල්පයක් විදියට පනුකුහර කියන සංකල්පය හඳුන්නන්න පුළුවන්. මෙවැට කියන ෝම් හල්ස් කියලා සිංහලෙන් අපි කියන පනුකුහරකි එවගේම තවත් විශ්වාසයක් තිබෙනවා එතමයි කාල අවකාශ තරණ සිද්ධාන්ය. නවීන තාරකා අභ්‍යාකාශ විද්‍යාවී පවතිනු වැදගත්ම සංකල්පයක් ලෙස පනුකුහර එමන ෝම් හෝල්ස් දැක්විය හැකි. ඉතින් තවමත් ප්‍රායෝගිකව කොහොමද මෙවන්නක් නිර්මාණය වෙන්නේ කියන ආකාරය පිළිබඳව විද්‍යාත්මය කර්ුසවාගන්න නැහැ හැබැයි. ද්‍යාත්මය ශ්වාස කරනවා මේ වගේ පනකුවර නඇත්තා ෝම් හෝල්ඩ්ස් තිෙන්න්නන පුළුවන් කිය. සරලවන් පැහදිලික් කළොත් කාලේ හරහාහූ අවකාශය හරහා ගමන් කළ හැකි නලයක් ඇඩදි මාර්ගයක් පණුකුහරයක් ලෙස අර්ථදැක්වේ අි මොහොතකඩ හිතමු මේ නලේ දෙපස ඒසා B කියලා ඒසා B ඔබ ඇතුල්ලවන ස්ථානය අනුව ඔබට අනාගතෙට හෝ අතීතයට එනම් පණුකුවරේ හරහා ගමන් කිරීමේදී ඔබ විසින් අවකාශය හෝ කාලය තරණය කරනවා. මෙම මතේ ද්ධීපනය කිරීමට සමත් ප්‍රබලහා ඇසුවන් ිඩිපොලා යන සිදුවීමක් එදදාන්නමසිය හැටහතර වසේ ජෝනි හත්වනිද බර්මියුඩත්්‍රිකෝුණ කලාපේදී වාර්තාාවන. වාර්තාාවන අම්දමට සිවිල් ගුවන් නිියුවරයක් වෝ කැරොලයින් කැශියෝ ග්‍රන්ෘක් දූපතමතයාමට පිටත්ව වන හමස් දූපත් සමහේ විශාලතම දූපතක් වන ග්‍රෑන්ටුක් දූපති ඉතා විශාල ජනගාහනයක් ගීවත්වෙන දූපතා. මේ දූපති විශාල ගුවන්තුට පොළකුත් තිබුණ. මේ ගමන අතරතුර ඇය ප්‍රධාන ගුවන් පාලක මධ්‍යස්ථානය ඇමතුවා. ඇය කියා සිටියයා ග්‍රන්ටුක් දපත කෙසේවත් ඇයට සොයාගත නොහැකි බව. ඉතින් ගුවන් පාලක මැදිරිය පරිීක්ෂා කර බැලීමේදී පෙනී ියේ. ඒ ග්‍රෑන්ටුක් දූපතට ඉහල්ල අහසේ ගුවන්්‍යානේ පදවමින් සිටින බවයි. එහෙත් ඇය පුුණපුනා ප්‍රකාශ කළේ මේනම් ග්‍රන්්ුක් දූපත නෝන බවයි මේ දූපතේ ගුවන් තුොටුපලක්තියා කොඩා ගොඩනැගිල් ලක්වත්දක්නැට නොමති බව ඇයි ප්‍රකාශ කරා. ඇය අවසාන වශයෙන් ප්‍රකාශ කරා මේ මුළලු දූපතයම තිබින්නේ විශාල ගන්න කැලයක් එනිසා තමන්ගේ ගුවන්්‍යාණය නැවතවතාවක් හරවගෙන මන් පිටත්තුූ ගුවන්තුර කොළ කරා පැමිණෙන බව. එති නින් පස්සේ යළි කිසිද දිනක ඇයගේ හඬ ඇසුනෙත් නැහැ ඇය නැවත පැමිණියත් නැහැ මෙන්න මේ සිද්ධිය මුල්කරගෙන තමයි මේ මතේ ගොඩ නැගිල තියෙන්ෙන්නේ කැරලයින්ගේ ගුවන්ඥානය ලඟා වයේ අතීතේ තිබුණු මිනිස් වාසියෙන් තොර වූ ග්‍රැන්්ුක් දූපත්තරද කියන ප්‍රශ්ණය මෙතිෙන්දිී මතුවෙනවා. ඉති නැය පණුකුවරේකට හසුව හිමනතතා ෝම් හොල්ලේකට අසුවී ගසාගෙන ගොස් අතීතේකට ගියා විය හැකි. ඉතින් මේ මතේෙන් ්‍රකාශරන්න උස්සාහ කරන්නේ මේ ර්මියඩා ්‍රි ෝනේදී අතුරදන් වු සෑම නවකාවම සෑම ගුවන්ඥානයක්ම මේ කැරලොඥාගේ යානයට වනාවගේ පණුකුවරේකට හසු වී අතීතයට හෝ අනාගතයට ගසාගන යන්නට ඇති කියලා ඒනිසා තමයි ලෝකයේ මේ ගුවන්ඥානා ඔල ෝ නෞකාවල සුම්බුන් හමුණුුවන්නේ කියන මතයයි. ඕුන් මේ රහ සනාත කරන්නට උත්සහ කරන්න ඉතින් ඔබේ මතය කුමක්ද ඒ ඔබේ මතය පහලින් සටහන් කරන්නට අමතෙක් කරන්න එපා එම නම් අපි ගිහිල්ලෙන්නම් තවත් මෙවැනි සොඳුරු වීඩියුවකින් අපි හමුයිමු